ම එන්න මන් මගේ දුරකතනයෙන් මට මව දැක්කා මේ ජපානේ. තියෙනල මහිතන ලෝකේ ලෝකේ වැඩියෙන්ම අලවිවන මුල්ලියමය පත්ත්‍රය. නිකයේශයා ඒ මහිතනවා මේ පත්තරේ ලෝකයෝ. රජ so, We ි නිස් පේප විත ේලි ර්කවන්ක් 3 මිියන් එක දවසකට මිියන තුනක් මේ පත්තරේ මිලදී ගන්නවා. අදඊ ඒ පත්තරේ ඒ පල කරනවා ලංකාව පුළුවන් පුවතක්. මොකන්ද කියන්න ඒගොල්ලු. ඒ පවතය කියනවා නි ඒ ප කියනවා ඒගොල්ලො හිතුව අපේ ජානත මේකද ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව ්‍ර ලංකා එකනොමි ස නස ටිකින් timeම් බොම්. ඒ ලාව පිපිරේද කියන්න බැරි බෝම්යක්. සට්‍ර බ හ පින් ම්‍රයිවා. අන්ඩ ප්‍රසි ග ගටාවයේ ්‍ර ලංකා හස් පින් පින්ට ම ට හයිර ප ක්ේක්. දනපති උදවව සනසන් ගජපිතුරු දනවාදට එකඟව ල දුන්න බදු සහන වලින් නැතිවේ චාදෑයම පිවගන්න. මුදල් අච්චු ගහනවා කොයි වෙලාවේ පිර ඉදන්නේ නෑ මේ ආර්ථක ෝම්බය කියලා. ජපා මේ මේ ඇමරිකන් කාරයවත් නැත්තම් හ චීනවත්නමේ ජානය තියන ලෝකෙ පිළිගත්ව ලෝකෙ වැඩියෙන් අල වන මුල්ලියම පත්තරය නිකී ේශය මේ සඳහන් කරන්නේ රට දරන්නු තත්වක ඇවිල්ල තියෙනවා. ඉතාම දරුණුතත්වක විල්ල තියවා. අපි දකුණු ආසියාව අනේ කටවල්ලික සසඳනය කරන්න. මේක හැම දෙයක්ම කෝවිත් පිට දා ආ්ඩුවට බේරට ගොඩෙන්න්න පුළුවක් පක් නෑ. හ දුණුෝවි් වසංගතයත් එක් මේ මුල්ගෙ තත්ත්වයන් කළමනා කරණය කරන තිෙනවා. අපේ දකුණු ආසියානු කලාපය අනෙක් කටවල් ඉන්දියාව ගන්න. පාකිස්තාානය ගන්න බංලාදේශය ගන්න. නේපාලි ගන්ඩ් මාලදිවේෙන ගණ් මේක ොක්කු ෙකුලන්ගේ විදේශ සංචිත හයිස්ථාාවරව තියාගෙනවා. හොඳට කලබනා කරණය කරනවා. අපි ඇවිල්ල තත්වය පි ලැබ ට තිවා. මේ ජපන් සම මුළල පොත්ප කියන විට මේ බෝම්බෙ කො විදට පුරයිද කියි කියන්න බෑ. මෙැක තාම කේදවාචකයක් මේ තත්වය. අපි මට මන්දන්නක අප අපි විදාග මද ුදව ප රට හින්නවා. අප උද්වේ සහ ට ම ගේ විය ක කට ගුලගේ කටින් පිටින ද ත්තමයි මක දවසාපයක් දන්න හැකිලා. මොම දන්නක දවශසාපයද දව කෝපයද කියලා මේ තරම් ගැටුලු වවෝසන වලට අපේ ජීවිත කාල ඇතුලට අපි කවදක්ත් මුහුණ ීර තිබුුණන යුද්ධයක් තිබුණා ඒඒ අප යුද්ධ තමයි කාරණාව වනේ හෙම ැතු හෙම අවුල් ොඩක් එදා තිබුණ හැදගෙන අද බරන්න බඩගන්න මන්ද පෝෂණය. විරැකියාව නයාවුල කෝවිඩ වසංගතය වැරදි විදේශ පිළිවෙතක් හින්දා අපි පාන්දුවක් බට පත්කරග තිෙන සුපි බලව තුර ගෙන අධ්‍යාපන තිගෙන ගැටලුව. ෘෂි කර්ම ීයන ගැටලුව ගිනිගත් නැව අර පාරිසරක ප්‍රශ්න අද මේ තත්ව දිහ බලන්න. සෞභාග්‍යකා දැක්ම කියන ප්‍රකාශයෙන් කිව්වේ අපි අවුරුදු දහයකින් මොකදද මේ අ පහොර වෙනස කරනවා අයි කියලා. ඉ පැෑ වි හතරය කෙරවා. ඒයි මේකට පදනම ඇයි ඒ දුන්න පොරොන්දුව වෙනස් කලි නො ආන්ඩුව පැහැදිි කරන්න නනි මේක ලොකවා මේ ප්‍රශ් . ගොවියන් වී ගවීන් වැැවිලි ආර්ථුව කෘෂිකර්මය සහ වැවිලි ආර්ථිකයත් ඒවගේ මේ ගොයිතන් කරන ආර්ථිකත් මේ දෙකේම අස්සැන් පරදායිත්්‍ය අඩුවෙනවා. අපේ විදේශ දාය අඩුවෙනවා. ඒ ගොයු අපි තේගත්තත් හන් ගොවිතනගත් වී ගොවිතන ගත් මේ ඔක්කොම හිගි තත්වකට පත්වෙනවා. ඇයි මේගේ ඩි පි තීරණ ගන්න ආ්ඩුව පොන්දු වනේ මෙහම ගමනක් කැනඩ මේ. වියතුරන් දෙක්ක වියත්මගේ නවයි කියල ල කිවේ. අදකොද වෙලා තිෙන්නේ. අද ඔගුල දකිනවා බොරුතු පිටින්. බුරුතු පිටින් වියත් උදවිය මේ තමන්දරපු වාකීමමලින් අසන හැටි. ම නම් කිය ොවමනෑ දුසිං ගඩින් අස්තුනයිඳගෙන කොවිත් පසන්දතය පිළිබඳ. මෙ රටේ ඉන්න ප්‍රධාන පිල්ළිගත්ත විශාරදධයෙක්. ආනන්ද විජේවික්‍රම වෛද්‍යවරයා. අ උපසේන මහමවයිද්‍යවරයා මහ ජයවදරපුරේ විශවිද්්‍යාලය මහාචාරරිවරය.

මොකද දේන වෙන්නේ රටට ඉවසන්නේ නෑ විකල්ප අදහස්. අද විවේචන අජය ෑස්නෑ ඉවසන්නට පල් ගෝටාවේ රජපක්ෂ මහතමයයක් සයටට පනස්තිකක් චන්දගත්තේ වවිියත්මා කරට ගෙනන පොරන් දීල ඒ අමොද ලා න්නේ විදතුන්ගේ දහස් මයිම කරන නෑ විද්‍යාව වෙනුවට මිත්‍යාව පතුරල ර මුට්ටිත්තෙක් තෙලුත් එෙක් ග ගමන. දහතුන් දහසකට වැඩි ජීවිතගානක් අපි බිලිදීල තියෙනවා මේික කේද වාචකයක් මේක. ලට ಿ ෙಸට ಿ ವ න ಿද್ තුන් ಪ ಹ න. ාරග ගන පාන ර ගනට ිය ලට අ න් ට ැහි මයි ිය තුද විය මේ ඉල්ල ාරදු ග ික ේශ ේ දේ අධිපතිවා ක්‍රමේට රද්ධ දක්. න්ු ඇතු ගත් බද්ධිමත් ඇමතිවරේක් සුල් පේම ජන්තමහමය අද නීතයවර ඒ ඒ කඳවුරේ කර කාලක ලක ර හැටිය හිටිය ොකක් තුම කිවේ එඒතුම කිව න් ග පාර්ලිමේන්ටවද අපට සිගල් කන්ෙන්ඩ බ. පාල්ලිමෙන්තුර ගෙනට සමහර අනපනත් ගැන අපි කිසිවත් දන්න නැහැ. අපන් කිසිම අදහස්මසීමක්නෑ තත්වයේ බද්ධයට නිගරුවක්. ඒ ම න තවන් ව අඇමතිවරෙක්මට ව එ තර අමත් අමාත්‍යවෝර යක්ක්කවගේ කියේවා කියලා. තමන්ගේ අමාත්‍යංෂය නම් කරල තියන ඒ නම්බලින් තියෙන ආතන ටිකවත් තමන්ට බාරදීලනෑ ගැසත් කරලනෑ වෙනයට බරදිල තියනවායි කියලා. මේක අමාත්‍යය මහන්දල්ල තුළ හිතවතුන්ගේ කල්ි හැදිලා තියෙන්නේ. උගත්කමට වියත්කමට තැනක් නෑ අද සාමහක රජය කරන නෑ.

ඇරි ම තරික කාරණයක් මතක් කරන්න ඕනි. මේ රජය ඉතාම දේශපාල පිලිගැනීමමතින් රජ ආනක මාහම රිශාත් බදුවෙන් ත්මය මේ උදවයටට මේ සලකන අමානුෂක සැලකිල්ල මම කියන්න උුණනාවක් නෑ ගොල්ලන්ට. ම එක මම කැමති උපුටල දක්වන්න. අර කොතලාවල මේ කොතලාවල පනතට විරුද්ධව මේ සාමකාමි උදගඝෝෂණයක් කලා මෙරටේ සියුල්ු ජනකොටක්. ඒ වෙලා වෙදී. ට ගම පක්ෂ ්‍ර රයකන චමිර කොස් අත්ත මහත්මය. ඒවගේම අන්තර් විශ්වවිද්‍යාර බලමන්ලේ කල කැඳවුම්කරු. වසන්ත මුදලිගේ. වගේ උදවිය කීප දෙරෙක්ව හේෂාන් අමිල කෝශ ල උදව අත ර ගොට ගත්ත . ගවල් ලට හිලම දව අතර ගොට ගත්. ග ඒ ේ බන්ධනාගාර ඉන්න වසන්ත මුදලිගේ නිකුත් කරල තිීන ලිපියයක්. ම දක් ස මජලාාවල, මම කැමතිී ඒවයිෙන් කුටස්කීපයක් කියවන්න, කොච්ට තිරිසන් විීරද. මේ දශ ාල ල් පතිවාදීන්ට සලකන්නේ කොච්චර මානුෂක විදිියරද සලකන්න කියනෙක තේරම් ගැනීම සහ මික වැරදමක විශෂම චක්ක්‍රයක් කරගන්ටප න්නක නිම අපි දකිින් ටෝන. අපි ජීවත්තන්නේ පජාත්‍රවාදී ටක මෙ මුදලිගේ න්ත විශද ශෂ්‍ය බලමන් මට ගේ විශ්ව වි්‍යාලාවදී ල අමදක්ව වෙන. ඒ තරුණ ආදිය තරුණ ජය අසාධානයේ දකන දකන ොටකක් වේ තියෙනවා අපි මට මේ විදදි සලකන් හදන වි ප්‍රජාත්‍රවාද ලක පතිචා දක් තුන ි බද . හ ැන කරු ම හෝද දක්නවා මිර හෝදරයා ේෂාන් අමිල සහදරර ස ලා සහද සග . අ ද ද ර හදන්න වෙන කුත් නෙම සිවකට විරද්ධන වන කිසිවක් ්‍රත්්ධන කරන කිසිවකට අභියෝගන කරන ීකර සමාජ හදාගන්න ඕන වෙලාතියෙන්නේ. කාම්කාම් බෝඩු කියල කියන දේ අනුමත කරගන්න පුළුවන් විදදියට අනාගත පරම්පරාවත් හහිි කරගන්න උත්හ කරන්නේ. ආ්ඩු එමදේ අපි උදෝෂයට සහාගනනා එච්චරයි උද්ගෝෂණයට සහභාගීම වරදක්ද. මස තුනක් සිරගතවෙන්න තරම්. මස තුනක් සිරගතවෙන්න තරම්. උසාාවියෙන් දිගින් දිගටම අපේ ඇ ප්‍රතික්ෂ කරන්න තරම්. ආණ්ඩුව කරන්න දේශපාලන්න පලිගැනීමම්. පොලිසිය බන්ධනාගාරය අධිකරණය මේ හැම එකක්ම ඒවෙනුවෙන් පාච්චි කරමින් ඉන්නවා මේයහගේ චෝජනාව. . ඒ න ටම ෙළ න රඟන වැඩ ෙ ෙන් හිට වා. හෙම හම ා න්ත වා ටක පාලක සි න ෙම නී ද. ඒ එලපේ තවදට සහන් මේ ජනාව දැගත යුතු. එනිසේ ල්පනනා කලේ අද මාද අද මාදීසාකච්චාදම කිය වන්නවන කියලා. නිරෝධදායන මධ්‍යස්ථානයක් කියපු තල්දන බන්ධනාගාරය. අපිත් එක්ක ිටි කිටියේ අදවෙලා එකම වාර්ටුවක ඔක්කොම පිරිස එකසි අසුවක් විතර හිටිය. නමුත් ඉද තිබෙ හැටකට විතරන්න. අන්තිමේද නිරගව ඇතුරටාපු. අපි මේ නියා නිරෝදායන මධ්‍යස්ථානති යි රෝගී බවට පත් වන. න්න.